සුබ සන්ධ්‍යාවක්. ගෙවෙනිදා දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. මැදුම් කර චෝදනාවට රවි මහින්ද්‍රන් ඇලෝසියස් පලිසින අත්අඩංගුවට ගන්නයි නීතිපතිගෙන් නිර්දේශ. 225ක් පාර්ලිමේන්තු යවන්න 1,62,63,085 දෙනෙකු අප්‍රේල් 25 තෙක් බලා සිටී. මහමැතිවරණයේ ලකුණ පොහොට්ටුව නිල වශයෙන්ම දැනුම් දෙයි. ශ්‍රී ලාංකික කතක් ඉතාලියේදී කොරෝනාවට ගොදුරු වෙද්දී ගුවන්තොටත් වරායත් ගැන ඇමති පවිත්‍රා දැඩි විමසිල්ලෙන්. නාවික හමුදාවේ දසනායකව හිර කරන්න CID ශානි කරපු දේ කොමිසමේදී හෙළිවෙයි. ඇමරිකාවට රිංගයි පහක් මරුක. දේශීය ප්‍රවෘත්ති. මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා. මේ අනුව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ටෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, රාජ්‍ය නය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ මුද්දික චන්ද්‍රසේන, හිටපු අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරින්තු ලබා ගන්නා ලෙසයි නීතිපතිවරයා දෙනුම් දී ඇත්තේ. 2016 වසරේ මාර්තු 29 වෙනිදා සිදු වූ බැඳුම් කර වෙන්දේසීදී රුපියල් බිලියන 36.98 මූනත වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම් කර සාබද්ද පරිහරණය කිරීමේ චෝදනාව ගැන වැඩිදුර විමර්ශන සිදු කරන ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබෙනවා. එම බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් කුමන්ත්‍රණය, වංචා කිරීම, වෙළඳපොළ හැසිරීම ආදී චෝදනා යටතේ කටයුතු කිරීමට නීතිපතිවරයා උපදෙස් දී ඇති බවයි ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවී සඳහන් කරන්නේ. මේ අනුව පර්පචුවල් ටෙෂරි සමාගම රවි කරුණානායක, අර්ජුන් මහින්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙප්‍රි ජෝසෆ් ඇලෝසියස්, රංජන් හුළුකල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, ගාර්දියේ පුංචිහේවා, මුද්දික සරච්චන්ද්‍ර, ඉන්දික සමන් කුමාර යන අයට මෙම චෝදනා එල්ල වී තිබෙනවා. ඔවුන්ට එරෙහිව පොදු දේපළ පනත හා දණ්ඩ නීති සංග්‍රහ යටතේ වන වැරදි සිදුකර ඇති බවට ප්‍රමාණවත් කරුණු පවතින බවයි නීතිපතිවරයා අවධාරණය කරන්නේ. 2015 වසරේ පෙබරවාරි 27 වනදා සිදු වූ බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙවැනි විටත් මහබැංකු අධිපති අර්ජුන් මහින්ද්‍රන් ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. මේ අතර මහබැංකු බැඳුම් කර නිකුතුවට අදාළ අධිකරණය කළ නියෝගයේ මත ව්‍යවහාරික පරීක්ෂණයක් සිදු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම නඩුව අද කැඳවු අවස්ථාවේදී ප්‍රකාශ කළා. මැදුම් කර නිකුතුවට අදාළ ව්‍යවහාරික විගණනය සිදු කළ කාල සීමාවේ ඊට අදාළ වැදගත් විද්‍යුත් දත්ත මකා දෙමු බවට මෙම විගණන වාර්තාවේ සඳහන් කර ඇති බව මහබැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ආචාර්ය එම් ඉසෙන් එම් හාමිස්ත එරෙහිව විමර්ශන සිදු නොකරන්නේ මන්තැයි විත්ති පාර්ශ්වයෙන් මෙහිදී ප්‍රශ්න කර සිටියා. නවවන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය මැයි මස 14 වනදා පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු වූ අතර මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වෙනවා. 2015 වසරේ අගෝස්තු මස 7 වනදා මහමැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව 8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය පැවැත්වුණේ එම වසරේ සැප්තැම්බර් 1 වනදායි. වර්තමාන පාර්ලිමේන්තුවට වසර 4 හමාරක කාලයක් සම්පූර්ණ වීමෙන් පසු 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ඵලය ජනාධිපතිවරයාට හිමිවනවා. ඒ අනුවයි පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණේ. ඒ 19 වන ආණ්ඩුක ව්‍යවස්ථාවේ 71 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුවයි. මෙසේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 69 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමි වී තිබෙනවා. මහමැතිවරණයේ නම් යෝජනා කැඳවීම ලබන 12 වනදා සිට 19 වනදා දක්වා සිදු කරනවා. ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ අප්‍රේල් 25 වෙනිදායි. 9 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ මැයි මස 14 වනදා පවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. 2015 වසරේ පැවති මහමැතිවරණයේදී 8 වන පාර්ලිමේන්තුව සඳහා එක්සත් ජාතික පෙරමුණ ආසන 106ක්ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 95ක්ද හිමි කරගත්තා. දෙමළ ජාතික සන්ධානයට හිමි වූ ආසන සංඛ්‍යාව 16ක්.
ජනතා විමුක්ති පෙරමුණ ආසන හයක් හිමි කරගනිද්දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා EPDP පක්ෂය එක් ආසනයේ බැගින් හිමි කරගත්තා. එහිදී සමස්ත ඡන්ද ප්‍රතිශතෙන් 45.66% එක්සත් ජාතික පෙරමුණ හිමි කරගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ ඡන්ද ප්‍රතිශතය 42.38%. ලබන මාස 25 වෙනිදා පැවැත්වෙන මහමැතිවරණයේදී 2019 වසරේ සහතික කළ ඡන්ද හිමි නාමලේඛන යටතේ ඡන්දය පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී ලියාපදිංචි ඡන්දදායකින් 1,62,63,085 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. 271,789 දෙනෙකුට මෙවර මහ මැතිවරණයේදී තම කුළුඳුල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවීමද විශේෂත්වයක්. ආගමික සිද්ධාස්ථාන තුල මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල යෙදීම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මල්ලතු අස්කිරිය මහනාහිමිවරුන් බැහැදකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ප්‍රථමයෙන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සාමීන් වහන්සේ බැහැදකීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කටයුතු කළා. ඉදිරි මහමැතිවරණයේදී පූජනීය ස්ථාන තුල මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු නොකිරීමට සියලු දෙනා දැනුවත් කරන ලෙස එහිදී මහින්ද දේශප්‍රිය මහතා මහානායක හිමියන්ගෙන් ඉල්ලා සිටියා. ඉන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිවුල් කුඹුරේ විමල ධම්ම ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමටයි ඒ මහතා කටයුතු කළේ. අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේද බැහැදැකීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පියවර ගත්තා. අපේ රටේ සාමයෙන් එම විවත්තදායකයට මේ සුදුසු පුත්‍රයන් තෝරාපත් කර ගැනීම ක්‍රියාදාමි සිද්ධෙන්න ඕනේ කියන එක තමයි අපේ අපේක්ෂාව. ඉතින් ඒ සඳහා පූර්ණ සහයෝගය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පෙන්කෙන් දෝන කාර්ය අපි ඒ ආකාරයෙන්ම කරන්න අපි බලාපොරොත්තු වෙනා වගේම අපි අපේ මහා සංඝරත්නයේ ඉල්ලා සිටිනවා. ගෞරවයෙන් යුක්තව මේ මැතිවරණ කටයුතුවලදී විහාරස්ථාන මුල් කරගෙන ඒ දේශපාලකයන් ප්‍රවර්ධනය කිරීමේ ඒ කටයුතුවලට කිසි ආකාරයකින් සම්බන්ධ වෙන්න එපයි කියන කාරණය 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වෙනි වගන්තියේ අයිතු බලපෑම කියන කරුණේ තියෙන්නේ ආගමික සිද්ධාස්ථානවල දේශපාලන රැස්වීම තියන්න තහනම් කියන එකයි. ආගමික උත්සවවලදී පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු සිදු කරන්න බෑ කියන එකයි. ඒ කියන්නේ පූජාවලදී, යාඥාවලදී, දේව මෙහෙයන්වලදී කිසිම ආකාරයක දේශපාලන කටයුත්තක් කරන්න එපා කියන එක. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ භික්ෂුන් වහන්සේලාට නැත්තම් පියතුමන්ලාට, මෞලවිතුමන්ලාට, කුරුක්කලතුමන්ලාට දේශපාලන අයිතිවාසිකම් නැහැ කියලා. ඔවුන්ට පැහැදිලිවම දේශපාලන අයිතිවාසිකම් තියෙනවා. ඕන නම් දේශපාලන රැස්වීම වල කතා කරන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඕනෑම ස්ථානයකට ගිහිල්ලා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබා දීලා ආශිර්වාද ලබා ගැනීම ඒක කිසිම තහනමක් නැහැ. නමුත් අපි ඉල්ලා සිටිනවා එම ස්ථාන තුලදී දේශපාලන කතා දැක්වෙන මාධ්‍ය සාකච්ඡා පවත්වන්න එපැයි කියලා. මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය නියත බව එම පෙරමුණේ නියෝජිතයන් පෙන්වා දෙනවා. මාධ්‍ය හමු කිහිපයකදී මේ බව අවධාරණය කෙරුණා. අද අපි වෙන් වෙලා හිටපු සියලුම දෙනා අද එක ගෙදරකට ඇවිල්ලා ඉන්නවා. ආකර්ෂණීය සලකුණ පොහොට්ටුව වටා අද ඒ සන්ධානයේ සියලුම පක්ෂ එකතු වෙලා අද අපි ශක්තිමත්ව එළමෙන පාර්ලිමේන්තු මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන්න අපි සියලුම සංවිධාන කටයුතු කරලා තියෙනවා. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා ඉතාමත්ම වැදගත් මැතිවරණය. මේ රටට පාර්ලිමේන්තුවට අවශ්‍යයි ඉගෙනගත්ත බුද්ධිමත් වැදගත් මිනිස්සු පාර්ලිමේන්තුවට එවන නිසා අපි රටේ ජනතාවගෙන් ඉල්ලන අනේ කරුණා කරලා පාර්ලිමේන්තුවට ජෝකර්ස්ලා නම් එවන්නේ. අපි හිතනවා ජනාධිපතිතුමා මේ ගත්ත පියවර ඉතාම කාලෝචිත පියවරක් කියලා අපි විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය පූර්ණ ජයග්‍රහණයක් බවට පත් කර ගැනීම පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කර ගැනීමේ ඊළඟ අදියර තිබෙන්නේ පාර්ලිමේන්තුවේ 3/2 බලයත් එක්ක.
මෙතන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ 14ක් සමග එක්ව පොහට්ටුව ලකුණ යටතේ මහ මැතිවරණයට තනක වදින බව මැතිවරණ කොමිසම් සභාවට අද නිල වශයෙන් දරුම් දුන්නා. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව කළ යුතු නිල දැනුම් දීමේ සම්ප්‍රදායට අනුවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යව සම්මතා මේ බව ප්‍රකාශ කළා. අප්‍රේල් මස 25 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ පන්තේ ප්‍රතිපාදනය යටතේ කිසියම් පක්ෂයක් තරඟ කරන බවට වූ නිවේදනයක් නිකුත් කළ යුතුයි මැතිවරණ කොමිසම් වෙත. ඒ අනුව අද දින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුවේ ලකුණින් යුතුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තරඟ කරන බවට වූ නිවේදනය අප මැතිවරණ කොමිසම් වෙත ගෙන ගොස් බාර දෙන්න ලැබුවා. පාස්කු දිනයේදී එල්ලවන ප්‍රහාරයක් සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක ආරක්ෂක අංශ විසින් තමාව දැනුවත් නොකළ බව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රධාන පූජක ජූඩ් රාජ් පියතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසම හමුවේ කියා සිටියා. එමෙන්ම පාස්කු දිනයට පෙරද එදින රාත්‍රියේද කොච්චිකඩේ දේවස්ථානයට කිසිදු ආරක්ෂාවක් ලබා නොදුන් බවයි පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ජුඩ්රාජ් පියතුමායි. සාක්ෂි විමසීම ආරම්භ කරමින් රජයේ අධිනීතිඥවරයා ජුඩ්රාජ් පියතුමාගෙන් විමසා සිටියේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට සම්බන්ධව තමන් කොපමණ කාලයක් කටයුතු කරනවාද යන්නයි. වසර 5ක පමණ කාලයක් තමන් මෙම දේවස්ථානයේ කටයුතු කරන බව පියතුමා සඳහන් කළා. පාස්කු දිනේ ප්‍රහාරය එල්ල කරන මොහොතේ සාක්ෂිකරු සිටියේ කොහේදයි කොමිසම විමසා සිටි අතර ඊට පිළිතුරු ලබා දෙමින් පියතුමන් සඳහන් කළේ තමන් බෝම්බය පුපුරා යන අවස්ථාවේ කාර්යාලයේ සිටි බවයි. කෙසේ වෙතත් පිපිරීමෙන් පසු තමන් එම ස්ථානයට වහා ගිය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. පාස්කු ප්‍රහාරයෙන් පසු දේවස්ථානයේ අවට රථවාහන ගාල් කර තිබුණේ දැයි මෙහිදී සාක්ෂිකරුගෙන් කොමිසම විමසා සිටියා. ප්‍රහාරයේ එල්ල වූ දිනේ රාත්‍රියේ තමන් අගනතුකරු අති උතුම් මැල්කම් කාදල් රංජිත් හිමිපාණන් හමුවට ගිය බවත් ඉන් අනතුරුව තමන් යළි දේවස්ථානයට පැමිණෙන විට ඒ අවට ගාල් කර තිබූ රථවාහන තමන් දුටු බවත් පියතුමා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. අනතුරුව ඒ අවට පොලිස් නිලධාරියෙකු අමතා මෙම වාහන ඉවත් කරන මෙන් තමන් ඉල්ලා සිටි අවස්ථාවේදී පියතුමා බියවන්න එපා අපි මේ සියල්ල පරීක්ෂා කර අවසන් කරයයි අදාළ පොලිස් නිලධාරියා පැවසූ බවද ජුඩ්රාජ් පියතුමා කොමිසමට කියා සිටියා. නමුත් ඊට පසු දිනේදී එම ස්ථානයේ ගල් කර තිබූ මෝටර රථයක තිබී බෝම්බයක් පුපුරා හැරි බවද පියතුමා කොමිසම හමුවේ සඳහන් කළා. එම වාහනය පිළිබඳව තමන් දැනුවත් වූයේ කෙසේදයි කොමිසම ප්‍රශ්න කර සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් ජුඩ්රාජ් පියතුමා සඳහන් කළේ දේවස්ථානයට සම්බන්ධ දරුවෙකුගේ නිවස එම වාහනේ ඉදිරිපිට තිබූ බවත් එම නිවසේ තිබූ CCTV කැමරාව ඔස්සේ බෝම්බකරු ලෙස සැලකෙන පුද්ගලයෙකු වාහනයෙන් බැස දේවස්ථානයේ දෙසට ගමන් කරන අයුරු අනාවරණය කරගත් බවයි. අනතුරුව කොමිසම් සභාව කියා සිටියේ ප්‍රහාරයෙන් පසු ප්‍රහාරයට සම්බන්ධ යම් දෙයක් දේවස්ථානයේ අවටින් හමු වුණේ ද යන්නයි. ප්‍රහාරයෙන් පසු තමන් හමුවට පැමිණි ආරක්ෂක නිලධාරියෙකු ඒ අවට තිබී හමු වූ බැංකු පොතක් තමන්ට පෙන්වූ බවත් එහි දේවස්ථානයේ ඉදිරිපසෙහි සැලකිය හැකි චිත්‍රයක් ඇඳ තිබූ බවත් ඉන් කොටසක් පෑනින් කුරුටු ගා තිබූ බවත් කොමිසම හමුවේ පියතුමන් හෙළි කළා. අනතුරුව අනාවරණය වූයේ ඒ පෞද්ගලික බැංකුවකින් නිකුත් කරන ලද මොහොමඩ් සහරා නැමැති පුද්ගලයෙකුට අයත් බැංකු පොතක් බවයි. එහි ගිණුම් අංක 01929201 ලෙස සටහන් වී තිබුණා. එමෙන්ම පෙර සඳහන් කළ බෝම්බේ සහිත වාහනය පිටුපසින් බස් රථයක් නවතා තිබූ බවත් එම් බසේ ඉවත් කිරීමේදී ඒ අසල සිටි යාචකයෙකු අත තිබී යම් ලේඛනයක් සොයාගත් බවත් පියතුමා කොමිසම හමුවේ හෙළි කළා. අදාළ ලේඛනයේ ඉන් සොලිඩරිටි විත් ලව් ටෙරරිසම් හෑන්ඩ්ස් නෝ රිලිජන් ෆ්‍රොම් පකිස්තාන් යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සටහන්ව තිබූ බවත් එම ලේඛනයේ අදාළ යාචකයා නාවික හමුදාවෙන් සැඟවීමට උත්සාහ කළ බවත් පියතුමා කොමිසමට සඳහන් කළා. එම යාචකයාට පසුව වූයේ කුමක් දැයි තමන් නොදන්නා බව ජුඩ්රාජ් පියතුමා වැඩිදුරටත් කොමිසම හමුවේ සඳහන් කළා. නැවතත් දේශීය පුවත්. දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් මෙරටට පැමිණෙන සියලුම මකීන් දින 15ක නිරෝධායනයකට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකික පළමු කත පිළිබඳ ඉතාලියෙන් වාර්තා වුණා. බියවීමට නොව අවධානයෙන් සිටීම පිණිසයි. කොරෝනා වෛරසය ශ්‍රීක්‍රින් පැතිර යන දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය යන රටවලින් නැව්හා ගුවන්මගින් පැමිණෙන සියලු මගින් දින 15ක නිරෝධායනයකට ලක් කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. ඒ රටවල්වලින් සිට ලංකාවට පැමිණෙන විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණුණාට පසු දින 15ක නිරෝධායනයකට ලක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මගේ නෞකාවලින් මගින් ගොඩබිමට බැස්සවීම නවත්තුණු ලැබුවා. එම නිවේදනය වරාය
සංස්ථාවේ සභාපතිතුමාටත් ඒ වගේම ආගමනගිරි පාලකටත් ඊයේ දිනේ දැනුම් දුන්නා. ඔතන ඉතාලි කාන්තාව ලංකාවට ගෙන්නගෙන ඒ රෝගියද නැහැ. ඉතින් ඒ රෝගියට එහෙ ප්‍රතිකාර අනිවාර්යෙන් ලැබෙනවනේ. අපි ගෙන්නව ගැනීම අවශ්‍යතාවයක් නැහැ. මෙතර ඉතාලියේදී කොරෝනා ආසාදනය වූ පළමු ශ්‍රී ලංකික කාන්තාව පිළිබඳවද අද වාර්තා වුණා. බ්‍රෙක්සිල් ප්‍රදේශයේ පදිංචි ඇය තම තත්ත්වය පිළිබඳ මෙසේ මාධ්‍යට අදහස් පළ කළා. ඔයාට මේක එකටම දැනගත්තේ කොහොමද? දැනගත්තේ මේ මම බලාගත්ත සිංහලට හැදිලයි කියලා එයාලා ගෙදරින් කිව්වමට. පස්සෙ මම හොස්පිටල් එකට ආවා ඊයේ. ඔව්. ඊට පස්සේ මේ අදහස මාව ඔක්කොම චෙක් කරලා බලලා මට කිව්වා මටත් ඒක තියෙන්නේ කියලා. ඔව්. ඔයා ලංකාවේ කොහෙද? මම මගේ ගෙවල් ලන්දපාවකට මගේ මහත්තයාගේ ගෙවල් ලෝදන. එතකොට ඉතාලියට ඇවිල්ලා කොච්චර කාලද? අවුරුදු 10ක් වෙනවා. එතකොට මේක එකටම ඔයාට ඉන්ෆෙක්ෂන් වුණා කියලා ඔයාට තේරුණේ කොහොමද? හවසුනේ ඉතාලි රජය මේ වන විට අනතුරු අඟවලා තිබෙනවා රටේ ජීවත් වෙන සියලුම පුරවැසියන්ට ඔවුන් ලබා දෙන වෛද්‍යමය උපදෙස් අනුව කටයුතු කරන්න. එසේ නොකරන අයට මාස 3ක සිරදඩුවමක් සහ යුරෝ 206ක දඩමුදලක් නියම කරලා තිබෙනවා. දකුණු කොරියාවේ මේ වන විට පුද්ගලයන් 5186 දෙනෙකු වෛරසය හේතුවෙන් රෝහල්ගත කර සිටින බව ඒ සිටින අපනියෝජිත නිසල් රත්නායක පවසනවා. අද වන විට කොරෝනා වෛරසය ආසාදනීය වීම හේතුවෙන් පුද්ගලයන් 5186 දෙනෙක් රෝහල්ගත කළ බව සෞඛ්‍ය අංශ අනාවරණය කළා. දකුණු කොරියාවේ රැඳී සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙම වෛරසය ආසාදන වීම පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ නැහැ. එළඹෙන 18 වෙනිදා සිට කොරියන් එයා ගුවන් යානා ශ්‍රී ලංකාව වෙත පියාසර කිරීම තාවකාලිකව අත්හිටවන බව අද දවසේ කොරියන් එයා සමාගම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ලෝපුරා කොරෝනා මරණ 3131ක් වාර්තා වී ඇති අතර වෛරසය ආසාදන වූවන්ගේ සංඛ්‍යාව 92182 දක්වා ඉහළ ගොස් තිබෙනවා. චීනයේ අද දිනේදී වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 33ක් වන අතර ඉරානයේද පුද්ගලයන් 11 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් මහසයට කොරෝනා වෛරසය වැළඳී නැති බව ඉතාලි පුවත්පත් වාර්තා කළා. යුක්‍රේනය, සෞදි අරාබිය, ටියුනීසියාව, මොරොක්කෝ හා සෙනගාලයන් රටවලින් වෛරසය ආසාදනය වූවන් පළමුවරට හමු වී තිබෙනවා. මෙතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩනම් මහතා පවසන්නේ රටවල් 130කට වැඩි සංඛ්‍යාවකට මෙම වෛරසය පැතිරී නොමැති බැවින් තවමත් එය පාලනය කිරීමේ හැකියාව පවතින බවයි. බියවීමට නොව අවධානය සිටීම පිණිසයි. බොරු නඩුවකට පටලවා දේශපාලන වශයෙන් තමාගෙන් දැඩි ලෙස පළිගැනීම් සිදු කළ බව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩීකේපී දසනායක මහතා අද හෙළි කළා. ඒ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්. කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඩීකේපී දසනායක මහතා සඳහන් කළේ 2014 වසරේ තමන් අධ්‍යන කටයුතු සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගිය බවයි. නමුත් 2015 ආණ්ඩු පෙරළියත් සමග තමට එම අධ්‍යන කටයුතු නවතා යළි දිවයිනට පැමිණීමට සිදු වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. එසේ සිදු වූයේ 2015 පසු මෙරට ක්‍රියාත්මක වූ දේශපාලන බල අධිකාරියක් තමන්ව යළි ලංකාවට ගෙන්වන ලෙස එවකට නාවික හමුදාපති ලෙස කටයුතු කළ අඩ්මිරාල් ජයන්ත පෙරේරා මහතාට සිදු කළ දැනුම් දීමකට අනුව බව ඔහු මෙහිදී කියා සිටියා. අනතුරුව තමන් ලංකාවට පැමිණි පසු තරුණීන් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව චෝදනා ගොනු කර එම නඩුවට තමන් සම්බන්ධ කළ බව කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඩීකේපී දසනායක මහතා වැඩිදුරටත් කියා සිටියා. තමන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිලධාරීන් දැඩි ලෙස පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් තමන්ට විරුද්ධව පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කළ බව ඔහු මෙහිදී කියා සිටියා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා යන නිලධාරීන් පැවැත්වූ දුරකථන සංවාදයක් කොමිෂන් සභාවේදී විකාශය කළ අතර අදාළ දුරකථන සංවාදයේ අන්තර්ගත වී තිබුණේ ඩීකේපී දසනායක මහතා වැලිසර නාවික රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කරන්නේ කෙසේ ද යන්න සාකච්ඡාවයි. මේ අතර ජයනිතා ත්‍යාගරාජා නැමැති කාන්තාවක් තරුණීන් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති අතර එහිදී ඩීකේපී දසනායක මහතාගේ නමද එම පැමිණිල්ලට ඇතුළත් කර තිබුණා. අදාළ කාන්තාව එම පැමිණිල්ල සිදු කර තිබෙන්නේද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාකෙන් ලබාගත් තොරතුරු මත බවයි ඩීකේපී දසනායක මහතා කොමිසම හමුවේ කියා සිටියේ.
මෙතර කොමිෂන් සභාව වෙත අද දිනෙදී රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන්ද කැඳවා තිබුණා. එෙහිදී කොමිසමේ සභාපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දන්වා සිටියේ මෙම නඩුව සම්බන්ධයෙන් ද්වේෂ සහගත සහ අසත්‍ය ලෙස වැඩසටහන් හෝ ප්‍රවෘත්ති නිර්මාණය කර ඇති පුද්ගලයින් පිළිබඳව කොමිසම වෙත තොරතුරු ලබා දෙන ලෙසයි. එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් අදත් ස්ථාන කිහිපයකදී පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමයි හිතට එකගව මේ ප්‍රශ්න කතා කරලා ඉවරයක් කරන්න. ඒ එකගතාවයකට පැමිණෙන්න බැරි වුණොත් මං හිතන්නේ සන්ධානයටයි එක්සත් ජාතික පක්ෂයටයි තීන්දුවක් ගන්න වෙනවා මහමැතිවරණය දෙකට වෙලා යන්න. වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මැතිවරණයක් මෙහෙවීම සඳහා ශක්තියක් පිළිගැනීමක් නැති නිසා තමයි සන්ධානයක් ගොඩනගන්නට අවස්ථාව අපේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ලබලා දුන්නේ. මේ සියල්ලම සාර්ථකව ඉදිරියට යන මොහොතේ දැන් කකුලෙන් අදිනු. බල්ලා පිදුරු කන්නේත් නැහැ, කනගුණාට දෙන්නෙත් නැහැ. අලියා ලකුණ වගේ දෙයක් වෙන පක්ෂයට ලබා දීමේ අවධානම ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැමති වුණේ නැහැ. ඒ නිසා තමයි අපි තීරණය කරන ලැබී අලියාගෙන් හෝ හංසයාගෙන් මැතිවරණය සඳහා යනවා කියලා. මහලේකම්වරයා විදිහට ඕනම කැපවීමක් කරන්න මීට සතිගානකට ඉස්සෙල්ලා කිව්වා ඕනම තීරණයක් ගන්න. මොකද අපිට මේ පක්ෂය කැඩිලා බිඳිලා අපේ මේ නායකය කොහෙවත් වෙන තැනකට තල්ලු කරන අපිට වැඩක් නැහැ මේ ජයග්‍රහණ. අද දින තවමත් ජනතා සමගි බලවේගේ ලකුණ ඔවුන්ටත් හරියට කියන්න බෑ. අපිත් ඒක දන්නේ නෑ. අපිත් කැමති දැනගන්න මොකද්ද ලකුණ කියලා. ටෙලිෆෝන් එක කියලා කියනවා සජිත් පිලක් තියෙනවා, රනිල් පිලක් තියෙනවා. මේ පිල් දෙක එකට එකතු කරන්න තරු ජයසූරිය මැතිතුමා ගෙදරට අපි මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් ගිහිලා එතුමාගෙන් ඉල්ලීමක් කරා මේ මැතිවරණයට එතුමාට නායකත්වය දෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මම කියනවා මේකට සහයෝගය ලබා දීලා මේ පක්ෂ දෙකට කඩන්න එපා. දැන් ඊයේ එක්සත් ජාතික පක්ෂයේ බෙදීම තවදුරටත් සනිටුහන් කරමින් අසමගි ජන බලවේගය ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ලංකාවේ දේශපාලන පක්ෂයක් තමන්ගේ සමුළුවක් කැඳවන්නේ ලකුණක් නැතුව. එක්සත් ජාතික පක්ෂ දෙපිලක් නැහැ, ඔක්කොම එකතු වෙලා යන්නේ. මාධ්‍යෙන් තමයි මේවා නිර්මාණය කරන්නේ. දෙකට කැඩිලා තියෙනවා, තුනට කැඩිලා තියෙනවා කියලා එහෙම නැහැ. එක්සත් ජාතික පක්ෂයේ තියෙන අර්බුදකාරී තත්ත්වය නිසා ඒගොල්ලන්ට මේ රටේ මේ දිනසීය කාල සීමාව තුළ මහජනතාවට රජයේ විසින් ගත්ත හොඳ තීන්දුව කාරණා පිළිබඳ දැක්මක් නැහැ, පේන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලින් ඒගොල්ලෝ මිරි කියලා ඉන්නේ. තමන්ගේ ගෙදර ප්‍රශ්නේ විසඳගන්න නැතුව කොහොමෙයි රටේ ඉන්න ජනතාවගේ ප්‍රශ්නේ විසඳගන්නේ? ගිලෙන ඔට්ටුවලට පණින්නේ කවුද? අපිට රජිත් ප්‍රේමදාස මහත්තයා පස්සෙ යන්න කිසිම උවමනාවක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ දෙකට තුනට කැඩිලා තියෙනවා. අතරමං වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට හවුහරණක් අවශ්‍යයි. ඔවුන් සියලු දෙනාම අපේ සෙවණට එනවා. අපි ඔවුන් ඉතාම ආදරෙන් පිළිගන්නවා. අපි හිතනවා, අපි විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාට ප්‍රඥාව පහළ වෙයි කියලා ඉදිරි කාලයේදී. එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපිනේ. නම තියෙන්නේ එතන බය වෙන්න එපා. එහෙම වුණොත් ලියලා තියාගන්න. එක්සත් ජාතික පක්ෂයට අපේ වගේ දිස්ත්‍රික්ක වලින් ඡන්ද 5000ක් ලැබෙන්නේ. මෙරට පළමු කේබල් පාලම් ව්‍යාපෘතිය වන නව කැලණි පාලමේ ඉදිකිරීම කටයුතු 60%කින් පමණ මෙවන විට අවසන්ව තිබෙනවා. ලබන වසරේදී පාලම ජනතා අයිතියට පත් කිරීම අපේක්ෂාවයි. මේ නිමක් නැතිව වාහන පෙළ හැදෙමින් ඉස්සරහට එන්නේ කොළඹ නගරයට පිවිසෙන්නට. කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයක් විදිහට තමයි මේ කැලණි පාලම ආසන්නයේ තිබෙන මාර්ගය හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. නුවරින් එන වාහන, කටුනහයකින් එන වාහන, ඒ වගේම මීගමුව මේ ප්‍රදේශ වලින් එන වාහන සියල්ල මේ ප්‍රදේශය පසු කරමින් තමයි කොළඹ නගරයට පිවිසෙන්නේ. ඒ සඳහා හොඳ විසඳුමක්, හොඳ පිළියමක් විදිහට තමයි නව කැලණි පාලම් ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ වුණේ. එදෙන් අපි මේ පාලම මතට ආවා සංවර්ධන කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් සොයා බලන්න. ප්‍රතිලාභ රැසක් අපේක්ෂාවෙන් ඉදිවන මෙම පාලම අධිවේගී මාර්ග රැසක් සම්බන්ධ කරන මධ්‍යස්ථානයක් ලෙසද හැඳින්විය හැකි. කටුනායක අධිවේගී මාර්ගය කුළුණු මත ඉදිවන ඉඟුරුකඩේ මන්සන්දිය හරහා නව වරාය දක්වා වන මාර්ගය, රාජකිරිය බත්තරමුල්ල හරහා පිටත වටරවුම් මාර්ගය මෙයට සම්බන්ධ වනවා.
2014 වසරේ මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ අනුව ව්‍යාපෘතියේ ඉදිකිරීමට රජය පියවර අරගත්තා. මෙම ව්‍යාපෘතියේ විශේෂිතම අංගය වන්නේ නවීන තාක්ෂණයෙන් යුක්තව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිවෙන එක්ස්ට්‍රාඩෝස් බ්‍රිජ් නම් වූ පාලම් කොටසයි. මෙම ව්‍යාපෘතියේ දැනට 60% පමණ ප්‍රමාණයක් වැඩ අවසන් කරලා තියෙනවා. අපි මෙම ව්‍යාපෘතිය 2021 වසරේ ජනවාරි වෙන විට වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජපන් ණය ආධාර මතයි පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. මේ සඳහා රුපියල් මිලියන 9800ක මුදලක් ඇස්තමේන්තු කර තිබෙනවා. නවපාලම මන්තීරු 6කින් සමන්විතයි. එක්ස්ට්‍රා ඩෝස් නමින් හැඳින්වෙන මෙම පාලම් වර්ගය දෙමුහුන් වර්ගයේ පාලම් විශේෂයක්. විශේෂයෙන් පෙර පැවති පාලම් මෙන් බිම පමණක් ගරගැන්වීම සිදුවන්නේ නැහැ. කැලණි පාලම කැලණි ගඟ හරහා යන අවස්ථාවේදී මීටර 150ක් කොටසක් තමයි තියෙන්නේ. ගඟේ කිසිමට හානියක් නොවන පරිදි කිසිම කුළුණක් නැතිව ඉදිකෙරෙනවා. මෙම ව්‍යාපෘතිය සමගින් තවත් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ පාලම් බොහෝමයක් ඉදිවුනේ ගඟ හරහා කුළුණු සකස් කරමින්. නමුත් මේ නව කැලණි පාලම අලුත් සංස්කෘතියක් ගොඩනගනවා. ඒ වගේම මේ පාලම දැවැන්ත ආකර්ෂණයක් අපේ රටට අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි ඔබ ඉක්මනින්ම කොළඹ නගරයට ගෙනියන්නටත් මේ පාලම සූදානම් වග අපිට සඳහන් කරන්නට පුළුවන්. ෆේහන් ක්‍රිස්ටියන් නුවන් සම්පත් සමගින් මම චරිත දනංජේ වමුණු හේන්ද්‍ර කැලණිය ප්‍රදේශයේ සිටා. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk